I won. I think adat onna Zoom singing star. Ape tarange me kiyuni marayda mena? Oy dip bana. Ah, passeni ware. Wareta api program එක. Passeni වැඩසටහනට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් අදත් අපිට ලස්සන ගීත ගායනා කරන්න පුළුවන් පිරිසක් ඔන්න දැන් මම ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක. මේ බලමු ඒගොල්ලෝ කොහොමද අද ගීත ගායනා කරන්න කියලා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කලින් කියපු අයද හොඳ දැන් මේ කියන අයද හොඳ කියලා මේ වැඩසටහන් බලලා ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්. මේ සියලුම වැඩසටහන් අපි අන්තර්ජාලයට මුදා හරිනවා. මෙතන මේ YouTube නාලිකාව හරහා මේ subscribe කරලා තියාගන්න බලන්න පුළුවන්. නේද? ඔව් ඒ වගේම මේ follow කරන්න. දැන් ඒ කියන්නේ දැන් මම ඊටපත් අභ්‍යාස කරනවා සුවර අභ්‍යාස හරාගලත් සංගීතය පිළිබඳ දැනුම. ඒ කියන්නේ කොහොමද විශ්වයෙන් එන හඬ අපිට ඒක ගීතයක් බවට පෙරලෙන්නේ කියලා අපි කියන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් ඔක්කොම කමෙන්ට් එකක් දාන්න. කොහොමද මේ පෙරෙන්නේ ඔයගොල්ලන්ගේ තව මොන හරි ගොඩක් දේවල් තියෙනවා නම් ඒක අපිට දැනෙන්න ආරෙන්න. හරි. එහෙනම් අපිට දැන් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. අපි බලමු නේද කවුද ගායනා කරන්න මුලින්ම කියලා. අයබෝන් අයිබෝන්ස් ගොඩක් වෙලාද ඇවිල්ලා නැහැ නෑ දැන් චුට්ටකට කලින් තමයි ලොග් වුනේ සර් වෙලාව කීයේ විතර ඇද්ද දෙකට දැන් නම් වෙලාව 1:52යි දවල් 1:52යි කාලා දින්නේ කෑවේ නෑ තාම දුවන අක්කාගේ නේද මං අනුරාධපුරේ තමයි මගේ ගම. ආ දාලා යනවා අපිව නේද ඔක්කොමලා රට. ඉතින් මේනම් 25 නේ. හරි. ඉතින් මේ මොකද්ද තෝරගත්තේ? සර් මං අද තෝරගත්තේ මේ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ මේ පාළු සීත රාත්‍රිය කියන ගීතය. ඒකේ පද රචනය කරලා තියෙන ප්‍රියනන්ද විජේසූරිය මහත්මයා. ඒ වගේම සංගීතය කරලා තියෙන්නේ සමන් කුම්කගේ මහත්මයා විසින්. ඔයා මියුසික් ඉගෙනගෙන තියෙනවද? පොඩි කාලේ ඉඳන් කරලා නම් තියෙනවා ඉතින්. එහෙම තමයි ඉතින් ගෙදරත් පොඩි මියුසික් පසුබිමක් තියෙනවා. නමුත් ඉතින් මේ පැත්තේ ඉස්සරහට යන්න කිසි දෙයක් එහෙම බැරි වුණා ඉතින් ආසාවට ඉතින් සිං කරනවා. තමයි. තියෙනවද? සිං කරනවද අම්මයි තාත්තයි? අප්පච්චි නම් ගිටාරිස් කෙනෙක්. එතකොට ගුවන් විදුලි එහෙම ගිටාර් වාදනය කරලා තියෙනවා SLBC එකේ කොළඹ ඒ වගේම රජරට සේවයේ අම්මලාගේ පවුලම ඉතින් සංගීතය පැත්තෙන් එන පවුලක් ඒ කියන්නේ එයාලට තියෙන අභාෂය තියෙනවා ඉතින් මට නම් මන් දන්නේ නැහැ මම උත්සාහ කරනවා මටත් පොඩක් ඒ ජීන්ස් ඇති කියලා මම හිතනවා ඉතින් මන් දන්නේ එහෙමනම් දුවගේ ඊට වඩා තියෙන්න ඕනේ දැන් බලමු මං ලංකාවේදී ගුරුවරියක් විදිහට තමයි වැඩ කරේ ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට ඉතින් මං අවුරුදු 12ක්ම ඉතින් සිං කරේ නැහැ ඒ කියන්නේ පැත්තෙන් ඈත් වෙලා හිටියේ උගන්නන එක තමයි කරේ ඒ අතර ඉතින් දැන් ඉතින් අර ලෙෂර් ටයිම් එකට ඉතින් දැන් තනිකමක් දැනෙනවා වැඩිනේ ඒ හින්දා සිං කරනවා ඉතින් පොඩ්ඩක් ආසයි ඉතින් ස්කේල් එක දන්නන්ද වාගේ ස්කේල් එලගනම් මම හිතන්නේ D minor වෙන්න ඕනේ මං චුට්ටක් කියන්නද සර් හා කොහොමද D minor එකක් දෙන්න හිතන්නේ ඒක වෙන්න ඕනේ මම චෙක් කරේ නැහැ මං කියලා පෙන්නන්නේ චුට්ටක් කොහොමද හොඳ සර් ස්කේල් එක මේ ස්කේල් එක රෝ කියලා අපිට වැඩි අඩු නම් අපි ඒ වැඩි අඩු කරගමු හරි සර් පහු දෙන්න මට पालु सीत रात्रि किया दिन रहसिन कि मैं ये किया पालु सीत रात्रि किया दिन रहसिन प्रेमनम कि मैं किया अनुसीत रात्रि किया दिन रहसिन कि मैं ये किया बस इतना निधि मत तोरू कैट खड़ा बैठे इड दिया दूरत आहास्तले पिनी कंदुलेली कैट खड़ा बैठे दकिन तुराद नुवन पे संग वालाय मत उबेवत रहसिन किया दिन लंगवी नम में किया ලස්සනයි තියෙන්නේ දැන් හරි දැන් YouTube එකක් බලන්න තව එකක් කියනද තව සංගීතයක් මේ පොඩක් ස්කේල් එක මම නිකන් කියන් යන්නද සර් පස්සේ දෙනවා මේ තව එකක් කියන්න ඕන දුව මෙහිමයි හරිද දැන් මේ මියුසික් වල වාට නිකන් කෝඩ්ස් අහුනොත් ඇති ඒක සලුන් ගන්න ඇහෙන්නේ ඕ දැන් අපි කියන එක චුටි ඩිලේ එකකින් ඇහෙන්නේ ඔව් ඩිලේ එකකින් ඕ දැන් संदिय उतरा अपते आई किली नानत इन प्रीत तारु कैट गीती गिले ये तारु एही दिनत इन दिए संद दिए उतरा अपते आई किली नानत इन प्रीत तारु कैट गिले ही दिए गिले ये तारु एही दिन ಸಿಟ್ಟಿನ ನಿಸಾ ಬಲ್ಲ ಹಾಗೆನ ಸಿಟ್ಟಿನ ನಿಸಾ ಅಟ್ಟವಾಗೆನ ಸಿಟಿಯುತ್ತಿನ್ನೈ ರಾತ್ರಿಯಟ ಸ್ತಿಯನ ನಿಸಾ දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි සඳ අපි තව එක දැන් ඔක ඩී මයිනර් ඔක සාමාන්‍ය ඊ මයිනර් කියන්නේ වඩ ඊ මයිනර් කියන්න පුළුවන් හා හා කියලා සඳති සඳ සඳ Sandadiya apte ai gilinannata enna priye aru ket gilihi ti gile itharu ehindinata enna di අපතේ අයි කිලිනාන්නට අරුකට ගිලිහිදී ගිලී ඉතර වෙහිදින්නට ಗುರುವೆಲ್ಲಹಾಗಿನ ಸಿಟ್ಟಿನ ನಿಸಾ ಹಾಗಿನ ಸಿಟ್ಟಿನ ನಿಸಾ ಅಟ್ಟವಾಹಾಗಿನ ಸಿಟ್ಟಿ ರಾತ್ರಿಯಟ ಸ್ತಿಯನ ನಿಸಾ ගඟකට හොඳ නෑ බලාගෙනයි බලාගෙනයි හොඳයි හරි කමන්න එතකොට හරිම ලස්සනයි කිව්වා හොඳයි වට හොඳට මේ සින්දු කියන හැකියාවක් තියෙනවා කියලා පේනවා සහ මේ වාගේ පැහැදිලි හඬක් තියෙනවා පැහැදිලි නෑ මම හිතන්නේ නේද නෑ හරි ඇහෙනවා මිස් මේ මට මේ අර දැන් සර් ප්ලේ කරනකොට අර ඇහෙන්නේ චුට්ටක් විතර ඩිලේ වෙලා ඒක මේ වෙන්න සම්බන්ධ මම ටෙම්පෝ එක කකුලෙන් තියාගෙන කිව්වා ඕක නෑ නෑ ඒක හරිවා කියන එක. එතකොට ඔයා අර කියන්නේ වාගේ හඬ හරි පැහැදිලි හින්දා චූටි හරි දැන් වාටම දෙන චූටි හරි එහෙම දිවීමක් වුණොත් ඒක පැහැදිලිම වාටම තේරෙනවා. ඒක දැනෙනවා. ඉතින් ඇත්තටම මේ ගායනා කරලා ඇත්තටම හොඳයි. ඒ වගේම මේ තව තව නොදන්න දේවල් අපි නොදන්න දේවල් ටිකක් මේ මැඩම් ඉදිරියේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ගායන සමහර අර ඉහළ යන තැන් වල පහළ යන තැන් වල දැන් අපි ටිකක් අර දැන් අන්තංගයට නෑ ආකිනයි ඒක ගන්න පුළුවන් ස්ටමක් වොයිස් එකෙන් අපිට අපහසු නැතුව ගන්න විදිය ගැන ඒ දේවල් පොඩ්ඩක් ඔබතුමී කියලා දෙනවා නේද ඔව් මම ඉස්සරහට එන වීඩියෝස් ඔයා subscribe කරලා බලන්න ඔයා තව එකක් ඉල්ලනවා මේ අත් වැඩසටහන පිළිබඳව කමෙන්ට් එකක් දෙන්න අපිට. හරි බොහොම ස්තුතියි. ඒ වගේම මේ ඉදිරියේදී මේ මෙතුමිය දැනුවත් කරයි කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපි මේ විස්තර ටික දක්ව දැනුවත් කිරීමක් කරයි අපි ආයේ හම්බ වෙමු වෙනවා. හරි සර් බොහොම ස්තුතියි සර්. බොහොම ස්තුතියි මිස් අවස්ථාව ලබා දුන්නට සන්තෝෂයි සහභාගී වුණාට වැඩසටහනට. බොහොම ස්තුතියි. මේ දාස්නාලකින් දැන් මේ ඇවිල්ලා අපිත් එක ගීතය කරලා මේ මොහොතේ අපිව සතුටින් තියලා අපි සතුටින් හිටියා. ඉතින් එහෙනම් ඉදිරියේදී හම්බෙමු. I want sir. Hi. ආශිති ඇහෙනවද? I know the way. Maya. Ah. අර ෆොටෝ එක අර මේ මොකද්ද ඇඩිෂන් කන්ක්ලූසිව් ඔව් සර් මොනවාද මම දැන් ජීව විද්‍යාංශයේ උසස් පෙළ හදාලනවා සාමාන්‍ය පෙළ ලියලා ගෙදර ඉන්නේ ආ ඒක මියුසික් කරනවාද මියුසික් සංගීතය මම ඉගෙන ගත්තා ඕ ලෙවල් වලට එනකන් දැන් අතහැරලා තියෙනවා ඒ මියුසික් වලට කොහොමද ප්‍රතිඵල ඒකේ මොකද සර් ඇහුන්නේ ඕ ලෙවල් නැහැ තාම ඕ ලෙවල් රිසර්ච් ආවේ නැහැ ලියලා ගෙදර ඉන්නේ ජීව විද්‍යාංශයෙන් දැනට අර ක්ලාස් යනවා එහෙම විශ්වාසකින් ඉන්නා නේද ඔයා මේ විනෝදාංශය අනිවාර්යයෙන් කරන්නේ නේ විනෝදාංශය ඔව් ඔව් අපි ගීතය තෝරගත්තේ අද ගායිකාවන් දෙදෙනෙක්ගේ ගීත තෝරගත්තා ඉස්සල්ලාම උමාරියා සිංහවංශ මහත්මියගේ වස්සානේට රතවනලා ගීතය ඊට පස්සේ නිරෝෂා විරාජිනී මහත්මියගේ පුන්සදරයට ඇවිදින් ගීතය පටන් ගන්නද වසානයට අත්වනලායි මුමග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඇතින් නිදන් ඉන්නවදරත් තරන් මංගාවෙන් උණුහුම නොදී වසානයට අත්වනලායි මුමග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඇතින් නිදන් ඉන්නවදරත් තරන් මංගාවෙන්ම උණුහුම නොදී හාඩු දෙන වැස්සේ මේ දුන්න අස්සේ අපි පාවෙමු දතොරලට මවී ඔබේ අස්සේ මමාව දැක්කේ සංසාරයම මනුවේ ගෙවී තවතින් නිදන්නින්න වදරත් තරන් සංසාරයම මෙය මට නොදී වස්සානයට අත්වනලායි මුමග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ නිදන් ඉන්නවදරත් තරන් මංගාවෙන් උණුහුම නොදී ඔයාගේ ඉතින් හොඳට ප්‍රකාශ වුණා මේ ට්‍රැක් එකකින් එහාට මෙහාට වුණා. ඒ කියන්නේ අර ටූට් අප් පුදේ මේ තව පොඩ්ඩක් සංයමයෙන් ඒ කියන්නේ තව පොඩ්ඩක් මූඩ් එකේ කිව්වනම් අර ඒක දැන් ඔයා හිතන්නකෝ ආදු දෙන වැස්සේ දේ දුන්න හස්සේ අපි පාවෙමු දලලලලලා ඔබේ මං කියන්නද සයම හාදු දෙන වැස්සේ මේ දුන්න අස්සේ අපි පාවෙමුද තොරලට පොඩ්ඩක් අවුට් ගියා ඒක මම මෙදුවා පොඩක් හෙඩ් වොයිස් එකකින් කියන්නේ හයි යන කෑල්ල ලේසිද කියන්න පුළුවන් කියන්නේ හාදු දෙන වැස්සේ දේ දුන්න අස්සේ අපි පාවෙමුද තොරලට මවී ඔබේ ඇස්සේ මං මාව ඔයා පොඩ්ඩක් nasal voice එකක් එක්ක head voice ගන්න. එතකොට ලේසි. ඔයා chest voice කියන්නේ. අනිත් එක මේ pitch එක වැඩි මේ පුතා කියන්නේ. මේ වෙනුවෙන් ඔජින් මේ බලන්න. ලක්වා වැඩි යනවා. දුදින වැස්සේ යන පොදුවෙන වැස්සේ. තාපිට බම්ස්. Mang ma vedek ge sansar mama nu bekevi tab etinni dan ninna vatarat karan sansarayam meya mata nogi satosaya tanna me ante පොන්සන්දර ඇට ඇවිදින් නිරෝෂා විරාජිනී මහත්මියදී සඳරට විදින් හේනේ කලුව බිඳ රන් කෙඳිසේම රන්වන් මිරිඟු ඉබිනවාද තුන්යම හීන දැක දැක මොට දෙයි ගෙදර රන් කඳ තාම පැලකින බදෝ නීති නැතිව නිල් තනු රැඳයි ගිපිගි පාන අහස යට පිල් කඩ උඩම ඇලවින් ඉන්න හිතයි මට මී ඔබ කන්න ගිරවුනි එන්න එපා හෙට මල් පිප්පුණාට ගෙඩි නෑ තාම අඹ ගහට සඳ රැට විදිහේනේ කලුඹ බිඳ රන් කෙඳිසේම රන්වන් මිරිඟු ඉඹිනවාද තුන්යම හීන දැක දැක මොට දෙයි ගෙදර ඉඳ රන් කඳ තාම පැල් රකින්නවදෝ නීති නැතිව රන් කඳ අර එකෙන් මට කියන්න තියෙන ඇත්තටම ඔයාලට හොඳ හඬක් තියෙනවා සහ ගායනයේදී තව පොඩ්ඩක් දැන් මෙහෙමයි මේ වයසත් එක්ක තමයි පොඩ්ඩක් ඔය කලබලේ. ඔව් තව චුරුත් අපි බලාපොරොත්තු වෙනවා ඒකට පොඩ්ඩක් නිවිලා කියන්න පුළුවන් නම් ඔයා තෝරගෙන තියෙන ගීත දෙකත් එක්ක මේ අර ඕපන් සිං කරන්න ඕනෙත් නැහැ. ඉගෙන ඔයා දැන් අර පොඩි ගැමි ආරක්ටන කීක ඉඳගෙන නේද පුතේ ඒක ඔව් කමන්නේ ඒ තෙන්දි අර පොඩි හඬේ පොඩි සංයමයක් තව පොඩ්ඩක් තිබ්බනම් හොඳයි හ්ම් හයි යනකොට චුට්ටක් අමාරුයි නේද කියන්න හයි යනකොට ඔව් මිස් ළඟදී ප්‍රැක්ටිස් කරේ නෑ වොයිස් ට්‍රේනින් මොකද කරේ නෑ ඒක දැන් ඒක ඒවා කියලා දෙනවා ඔන්ලයින් කියන්නේ මේ YouTube එකට මම දානවා ඒක ෆලෝ කරන්න පොඩ්ඩක් subscribe කරලා තියාගන්න එතකොට හරිම වෙනවා ඔය ගීත එහෙම ඒ විදිහට කියන්නේ පුරුදු වෙනවා මොකද ඒගොල්ලන්ගේ සහජ හැකියාවෙන් තමයි නිරෝෂාවිරාජිනී මහත්මිය මේ ලස්සනට කියන්නේ මේක දැනගෙන කිව්වනම් ඔයාලට ලස්සනට කියන්න පුළුවන් හරිද? අපි ඉදිරියේදී මේ දැනුවත් කිරීමක් කරයි මොකද වෙන්නේ කියලා අපි බලමු එහෙනම්. හරි. හරි. එන අයබෝන්. බොහොම ස්තුතියි. දැනනවද? දෙකන්නේ පාරමිවා මියුට් කරගෙන ඉන්නේ. ඔක අන්මියුට් කරන්න. Hello. Oh, sir, Hannah. Hannah, sir. Ah, pen. Hannah, na. Koban pena dikit. I want. Hondra pena. Hondra hand. Ini nih apa itu? Hondra itu penila, hondra itu hand. Last. Army. Oh. Ini kaki sindu tuh tiga kian nih. Muka tiga sindu. Islam කියන්නේ සර් සුදු මුතු රළ පෙළ සුදු මුතු රළ පෙළ Induru ko deuve pavan palasela Sindulang gena tun mutu kakulak se ob mata tilina vela Tudu Rale pele induru ko deuve pavan palasela Sindulak gena tun mutu kakulak se ob mata tilina vela Yug devi velle andurue savve mukulit sithe isala Auralak se Auralak se nubamina Paya sanhas janit kala Tudu utoral pel induru ko deuve pavan palasela Sindulang gena tun Mutu kakulak se ob mata tilina vela Very good. Lassana. Thank you, Miss. Mukada me sahana tu giya. Ani jeete mukada. Senehasa illa. Liya tamrala gada. Oh. මේ පුතා මේ ඔයා මේක ෆලෝ කරන්න එපා මොකද දන්නවද? හ්ම්. පරක් වෙලා නැහැ නේ ඔයා කියන්න යන්න. ආ හරි මේ සෝ පරක් වෙලා මට ඇහෙන්නේ මියුසික් එක. කියන්න යන්න. හා. සෙනෙහසෙලා ලියතම ලාඟ අඬා වැටෙනවා මිය සිකලක් කපුරු මලක පෙතේ සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක් සෙනෙහසිලා ලිය තඹරා ළඟ Anda petinava miya sikhalak kapuru malak peti sind binda demuwa malata wada vish bambara tudak vekadu ti ende samayak tarumal pipunalu hasgebe Dayut ada vetinwa, bimmalli hirunu பாரதியே செனஹஸ் இல்லா லிய தமராலக் අඬා වැටෙනවා මිය සිකලක් කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක් හරි තව මොනවද කියන්නේ තව මොනවද දන්නේ සින්දු වෙනාරක් තව ඔව් දැන් කියන්නේ ටිකක් සංකීර්ණ වගේ ගීතයක් කියන්නේ හින්දි සිනෝ කියන්නේ මිස් නගජාගලියද හා නගජාගලිය හා ඔයා ඒක නේද කියනවා කිව්වේ ඔව් හින්දි සින්දු මම ඊයේ තීරණය කරගෙන අර මිස් කියපු නිසා චුට්ටක් බැලුවා ආ verse එකෙන් කිමුද verse එකෙන් පටන් ගන්න verse එකෙන් हमको मिले आते गदिया नसीब से हमको करीब है फिर आपके नसीब रात हो ना हो फिर जन्म में मुलाकात हो ना हो लग जागने ये फिर हसी रात हो ना हो शायद फिर इस जन्म की मुलाकात हो लग जागने फिर हाँ नहीं सही मुझे सुनिवा मुझे पीछे के ही दिया मैं ओए किन्हें करना पूछे ओह मिस සරවස මියුසික් කරනවා. ඒ කියන්නේ දැන් පාසල් යනවද නැත්නම් නෑ කැම්පස් එකේ මියුසික් කරනවා සර්. දැන් සෙකන්ඩ් ඉයර් එකේ ඉන්නේ. ආ සෞන්දර්ය. නෑ සර් ජයවර්ධනපුර මම එක්ස්ටර්නල් ඩිග්‍රී එක කරන්නේ. ආ මියුසික් නෙමෙයි කරන්නේ නේද? මියුසික් කරන්නේ මියුසික් එකෙන් තමයි ඩිග්‍රී එක කරන්නේ එක්ස්ටර්නල්. ආ එක්ස්ටර්නල් මියුසික්. හොඳයි. හරි පුතේ ජය වේවා. මේ හරි සර් thank you. ඉතින් මේ ඉරිමක් කරයි පුතේ මේ අලුත් මොනවාද අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් අර ඇදිනේ මේ මැඩම් හරි සර් ඉදිරියේදී අපි හමු වෙමු එහෙනම් හරි සර් හරි thank you sir miss thank you I bowa miss හරි නේද යා අනිත් පැත්තට පේන්නේ මම මෙහෙම බලන්න ඕනේ අන්න හරි අපි බැලුව අර විදිහට කොහොමද හිටියේ කියලා මුතු හිටියද කියලා එහෙම දැන් මේ ෆෝන් එක ටයිප් කරලා තිබෙස අයිබෝන් මිස් මේ ඉතින් ගොඩක් වෙලා ඇවිල්ලා හිටියද මිස් මට ලින්ක් එක දාපු ගමන් මං ආවා නෑ මේකනේ අපි කීක ආපු විදිහට කීක නව ගත්තේ කමන්නේ අමිත් මොකද කරන්නේ ඉගෙන ගන්නවද මොනවද කරන්නේ මං ටීචින් කරන්නේ මිස් ගවර්න්මන්ට්ද ඔව් මිස් ඔක්කොත් හොඳයි මොනවද කරන්නේ පිරිවෙනක උගන්වන්නේ පාලි කරන්නේ ආ ඔයා නේද අර කිව්වේ සිග්නල් නැහැ කියලා ඉන්න තැනට මට මතකයි සෝරි අනේ තියාගත්ත ගොඩක් කියලා මතක නැති වුණා ඒක සෝරි දැන් අපි නාකි මිනිස්සුන් ඉතින් මතක නැති වෙනවා අපි කිව්වල මම නම් ඇත්තටම නාකි නෑ පුතා කියන හැමෝටම එයා ඊට වැඩිය බාරයි දැන් මේ අහන්න මේ අද මොකද්ද ගායනා කරන්නේ පාඩි ගීතයක්ද දැන් මමත් ලියලා තියෙනවා ආයනා කරන්න බැලුවා සින්දු දෙකක් මේ පුරපෝය හඳට ආවෙන්න කතාවෙන් බෑගෙන දෙක හොඳයි කොහොමද මුලින්ම කියන්නේ තේලා කියන එකක් කියන්න පුළුවන් අපි මෙන්න අර කියමු පොඩ්ඩක් නිකන් මේ check gala ban neda aanna hari avada edawa me torch එක ගහන්න ඇති hari me me පොඩි me ඉල්ලීමක් කරන්න තව අපි big master ගේ සින්දුවක් කියමු බලන්න තව me දැන් මම එකක් කිව්වොත් ඒක කියන්න පුළුවන්ද පුළුවන් මායත භවයේදී වගේ මතකද මිත්‍රෙක් ඉන්නවනේ ටෝච් එකක් දෙන හරි ගමු भवेदिहि मत कद हमुआ एत भवेदिहि मत कद हमुआ आल आये उपसी एवा माए හොඳයි. දැන් අපි කියමු අර මේ ලැස්ලාප් එක. හොඳයි කොහොමද සූතිය? ලැස්ලාප් ගීතය කියන්නේ. අර මේ දැන් මේ වෙලාවේ අදිසි කිව්වට කොහොමද සූතිය? මේ පොඩක් මයික් එකට ලඟ වුණා නම් කමන්නේ. මයික් චූට්ට කෙඩි කෙඩි ඇහෙන්නේ. මදනේ මේ කරන්ට් එකක් නැතිඳ වෙන්න සමානයි. කෙඩි කෙඩි ඇහෙන්නේ පොඩ්ඩක්. ලඟ වෙන්න සූතිය. ඔව් අපි පුරුබෝය හතරනේ. ආ අන්න හරි. ඔය දෙපෙමින් බැඳුණු තාරකා තුන් again arin purapoye hadata pemin bendulu taraka ladun in edepem katawa asage mare e katawa asage mare මුතුමාල පොටක් ගෙලේ බඳිනදා බහිත දුටු බදා දාතරයක බඳුනි මන්දා ඔය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන් එක් කියන පෙම් කතාව අසාගෙන මරෙන් අසාගෙන මරෙන් දොරන සදී මග අනත हित में तू सीता ने हाथ रहे कबे इधर मत प्रपोय हाथ टेपे मिन बता ने पे ताव आगे रे ave හරි හරි ලස්සනයි. මෙහෙම අපිට පොඩ්ඩක් කැලි කැලි යන්නේ. ඒක අපි දෙගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. අපන්න සහභාගී වුණානේ. ඔයා දැන් මම දන්නවා මේ ලොකු බාධාවල් ඇතුව මේ ගමන ආවේ නේ. Thank you. අනික මෙහෙම දෙයක්. තව දෙයක් කියන්නම්. දැන් මම අපි දැන් ඔය ලංකාවේ අපි යම්කිසි තලයක උඩමින්න ගායකයෝ අපේ ගායක කණ්ඩායමක් ඉන්නවනේ කියන උඩමින්න. දැන් ඔයාගේ මේ හඬක් ඔයාගේ තියෙනවා සරවුන්ඩින් හඬක් තියෙනවා. ඔයාගේ හඬ සාමාන්‍ය හරි පැහැදිලි. ඔයාගේ කියන්නේ ඉතින් අහගෙන ඉන්න පුළුවන් පොඩි නැලවිලි හඬක් තියෙනවා නේද? එහෙම හඬක් තියෙනවා. ඔරිජිනල් මොනාරි ඔරිජිනල් සින්දු කරලා දිනවද? මම ලියලා තියෙනවා සින්දු 10ක් විතර. නොකියා මේදා සින්දුවත් අර ආයකගේ. ඔව්. එයාගේ සින්දුවට රිප්ලයි සෝං එකක් ලිව්වා. ආනේ හොඳයිනේ. කොච්චර දෙයක්ද? ඒකට මෙලඩියක් කරලා තියෙන්නේ. ඒ මෙලඩියමයි. ඒකට ඒ මෙලඩියම නැතුව ඔව්. ඒතකොට දැන් ඔරිජිනල් වචන ටිකන්නේ. ඔයාගෙම වචන ටිකන්නේ ඔය. ඔව්. අර තාලෙටම ලියලා තියෙන්නේ ත. හරි. ඒ තාලෙම උනාට ඒ කමන්නේ. ඔයා ඒ හැඩේටම ලිව්වත් කමන්නේ. මගේ යෝජනාවක් හැබැයි මේ මෙලඩියටම කියන්නත් එපා. ඒක අනුන්ගේනේ. දැන් වචන ටික ඔයාගේ. ඔයාට ආපු අදහසනේ ලියලා තියෙන්නේ. එතකොට ඔයා තනුව ගන්න ඉන්නෝලාගේ. ඔව් ඒ වෙන තනුවකට කියන්න ඕනේ නැහැ. ඒකට අලුත් තනුවක් දාලා කියමු. හරි. නේද? අපි බලමු ඉදිරියේදී කිය අපිට නේද අපි එහෙමනොත් අපි කරලා දෙමු අපි ඉතින් නේද? අපි මේකේ ඔව් ඔයා වෙනුවෙන් අපි එහෙමනොත් බලමු අපි මේ තනුවක් දාලා අපි අලුත් නැවුම් ගීතයක් ඔයා වෙනුවෙන් කරමු. අපිත් එක රැඳිලා thank you. ඔව් අපි මොන හරි උදව්වක් ඕනේ නම් අපි තව වෙන දෙයක් තියෙනවා නම් අපි අඩුපාඩු මොන හරි තියෙනවා නම් අපිට ලියන්න සහ අපෙන් අපි සමාජ සත්කාරයක් විදියට මේක කරන්න ඉතින් අපි ඒ වගේ දේවල් වලට ඉඩ අපි ලබා දෙමු. දැන් මේ අපි පළවෙනි වතාවට කිව්වේ ඔයගේ ගීතයකට අපි මේ ඒ වගේ මෙලඩියක් කරලා දෙන්න ඉතින් අපි කරලා දෙන්න. දැන් මේ හිතනවා දැන් හදන කට්ටිය කොහොමද හදන්නේ කියලා ඉගෙන ගන්න. හිතන්න ඔයා කොහොමද ඒ හදන්නේ? අපි ඒකයි අපිට වැඩි කියලා. ඔව්. දැන් අලුතෙන් වචන ටික ලියුවා නම් ඔව්. නාදමාලාත් අලුතින්ම දාමු. ඒතර ඒක ඔයාගේම එකක්. අලවි එක එලි දැක්කමු. අපි ඉදිරියේදී හම්බ වෙමු. මේ නාද හොඳයි. බොහොම ස්තුතියි. ආයෙත් අපි සතුටින් හිටියා. ඒත් මොනේ හිනාවෙන් අපිට තේරෙනවා. ජය වේවා එහෙනම්. අයබෝන්. 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 හරි. පුතා සංගීත ඉගෙන ගන්නවද? ඔව්. ඒ කියන්නේ මොන වගේ සංගීතද? තාම නම් ඉස්කෝලේ ඉගෙන ගන්නේ. හරි. අද ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද පුතේ? දැස් වෙලා ඉන්නේ මොකද්ද? තුලංග වගේ දඟ කරන සින්දු. දඟ කරන සින්දුවන්නේ? කියමු බලන්න. පටන් ගමු තේ. දඟ වගේ දඟ කරන ඉතිසි ළඟ රැඳෙන ඔයා වගේ නියම බා කොහෙද ළඟ වගේ රැන ඉති එන ඔයා වගේ සිත නිවන භාවන කොහෙද ඉතිඹින ආයමත් දුර්වන විතක ඇවිත් ඉතිඹින ආයමත් හෙමින් හෙමින් පිටවන ඔයා මගේ කවිය ළඟ වගේ කරන ඒති එන ඔයා වගේ නියම බා කොහෙ දිලාවි කුලි සුලංග කමන්න පුතේ දැන් ඒ කලින් ඔයගෙම වයසක් කිව්වනේ අපිට එහෙනම් හරි ඒක අවබෝධයක් ආවා ඔයා ගායනා කරන විදිය අපිට තවත් එකක් කියන්න ඕන තව ගීතයක් දෙකක් පාඩම් කරගන්න පාඩම් කරලා කමන්නේ මේවා වචන මතක නැත්නම් කියන්නේ කමන්නේ අපිට ඕනේ ඔයා ගායනා කරන ඔයාගේ හඬ කොහොමද ඔයා ගීතය ග්‍රහණය කරගෙන තින්නේ කියලා දැනගන්නයි ඕනේ මොකද්ද සාරුප දිවා දුර ඈත තනි වෙලා කොහෙ ගියාද දිව්‍යංගනා ජීවිතේ කියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍යංගනා නික්මී මහදේ දොරවසා අවන්නේ මේ තව ඔය කවුද ළඟින් ඉන්න ඉඳලා hina වෙනවා මම කතා කරනවා කවුද අම්මා ඉන්නවා අම්මා සින්දු මොනවද පුතා දන්නේ මොකක්ද අම්මා සින්දු කොහොමද අම්මා අහන්න මොකක්ද කියලා මොකද කාලේ සින්දු සින්දු තියෙනවා සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා සුවඳට පවා ඔබේ පෙම් කරනා අද මම ඔබගේ පළමු නම් මට ගන්නට දැනත් කැමති නැත සිනහෙන්න නොහැකි නම් මට හඳන්නට මේ අපි පොඩ්ඩක් පිච්ච අඩු කරලා කියමුද මේ ඒ කියන්නේ මෙන්න මේ හඬ හෙනවද ඔයාලට මතක යන්න ඔබේ ඉතී තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා ඒ ගන්න කිව්වේ පිච් එක අඩු කරලා මතකයන් නොවේ ඉතේ ආගෙන දුක් වෙනා ඔබගේ ඔබින් කරනා අත්මම ඔබගේ පළ පුතේ අපි ඔයාව ආයෙත් ඔයාට කියන්නම් ඔයා තව ටිකක් ගොඩක් ප්‍රැක්ටිස් කරලා තියන්න හොඳට තව සංකීර්ණ හොඳට වාගේ සින්දු කියන්න පුළුවන් හැකියාව බලන්න පුළුවන් ගීත තෝරගෙන එන්න ඊළඟ දවසේ. හරිද? එහෙනම් බොහොම ස්තුතියි අපිට. හොඳට කිව්ව පුතේ මේ හොඳයි ඔයා හැබැයි ඉවසීමක් නැහැ. අන්න ඒක තේරුණා පොඩ්ඩක්. ඉතින් ඒ කොළු ගමඩ අමොට කියන්න ඕනේ කොල්ලට ඉවසීමක් නැහැ. මේ කොල්ලන් ඉවසීම හදලා සංයමයකින් නේද අම්මා සින්දු නැත්නම් කිව්වේ. හොඳයි. පුතා හොඳට කියනවා හොඳ හඬක් තියෙනවා. ඔයා හොඳට ඉහළ කියනවා හඬ පැහැදිලි. මේ තව පොඩ්ඩක් අර දැනෙන්න කියන්නේ ඔක ඔය ගීතේ වේගෙන් කියන්නේ යනකොට වඩා පුතේ පොඩක් අර ස්ලෝ එකේ කිව්වම තමයි දැන් අර අලුතින් එක අරගෙන කියනවා හොඳට ඒක. ඔය දැන් කවර් වර්ෂන් එක විදිහට ඔය සින් කරන්නේ. අන්න ඒ ටයිප් එකට පොඩ්ඩක් අපි ඊළඟ දවසේ බලමු. අපි ආයෙ දැනුවත් කරයි මේ මැඩම්. එහෙනම් අපි බලමු සුතියාවට සහභාගී වෙන්න. Thank you. අලුතේ ජයවා අයිබෝන්. අයිබෝන්. සර්.